නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ වරහටෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහටෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පිමටුනි විමුක්ති අරණ උද කලා භාවන මධ්‍යස්ථානයේ සිට නෑම පසරොත්වක පොහොේ දවසකම පවත්වන්න පහොයි වැඩසටහන ද අද දවස මේ විදිහට මේ වැඩසටහන ආරම්භ වෙනවා මීට සහවාග වෙන පින්වතුන් තමන්ගේ නිවසේ ඉඳ ලහෝ ඒ එත්තව තාශ්‍රමයේ වගේ වෙනත් විහාරස්ථානවල ඒ තමන්ට මේ අස්ථාංගශීල්ලයේ ආරක්ෂතා කරමින් පුහුණුවෙන භාවනාව සිදුකරගෙනය අයමට සුදුසු ස්ථානයක ඉඳලා ලංකාවේ හා වෙනස් රටවල් ල ඉන්න පින්වතුන උත් සහ භාගවෙනෝ මේ ආකාරයට මේ වැඩසටහනට සහභාගයවය පවත්වනෝ. දැන් හද දවසේත් අපි තෝය වැඩසටහන් හතරක් පමණ පවත්තාගෙනපු මහා වේදල්ල සූත්‍රයට අන්තරගත ධර්මකාරණා මතක් කරලා දෙන්ඩ බලාපොරොත්වෙනවා ද මීට පෙර දේශනාවේදී ගියපෝය දවසේ දේශනාවේ අපි මහා වේදන්න සූත්‍රී හන්තර්ගත තිස් එක්වෙනි ප්‍රශ්නය දක්වා සාකච්ඡා කරා. මෙහිදී තිස්සකිනි ප්‍රශ්නීය වෙනකොට මහා කොට්ටික මහරාතන් වහන්සේ සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ විමසනවා මේ ශාසනය තුළ තිබෙන සංසාරික විමුක්තියත නිවන්න. දිට්ටදම්ම වේදනය වසයෙන් ලබන්ඩ පුළුවන් අවස්ථාවක් තමයි ධර්මය පැහැදිලි කරන නිරෝධ සමාපත්තිය. මේ නිරෝධ සමාපත්්තියේ තියෙන ලක්ෂන්න ඒවගේ නිරෝධ සමාපර්ත්තිය ට සමවදිින ආර් ශ්‍රාවකය අරහතන් වහන්සේ මොන දේවල් සම්පූර්ණ කරන්න ඕනුදඒවගේ නිරද්ධ සමපත්වයෙන් නැගී සිටින්නේ කොහොමද කියන ප්‍රශ්න ටික මහාවෙ දන්නස උත්‍රයේ තිස්වනික් තිසෙක්වන් ප්‍රශ්නය දක්වා හන්තරගත වෙලා තිබුණු. දැන් අද දවස අපිට කතා කරන්න තියන්නේස ත්ත්‍රය අවසාන කොටසටකා අයත් දෙවෙනි ප්‍රශ්නය ඉඳලා ඉතිරුයි ප්‍රශ්නකිීපයයි. ැ මහා කොට්ටික මහරහතන් වහන්සේ මේ ප්‍රශ්න වැලක් ඉදිරිපට්චරලා මේ වගේ සුවිශේෂී ධර්මතාකට්චවක් එදා සිදු කරන්නේ බුදු හාමුදුරුවෝ වැඩසිටින් ස්ථානයකනෙවෙේ. මේ ස්ථානයන් නිැන් සැරියොත් හාමුදුරුවත් කොටික මහරතන් වහන්සේ වහන්සේ ඒවගේ තව නමක පැවිද්දං වඩ පුළුවන් ඒවගේ මේ ශාස්ථනයට මුලින් පැවිජුණු විශාල භික්ෂු සංගයා සමහයක් එක්කයි. දැමං මුලින් මතක් කර මහා කොට්ටික මහාරහතන් වහන්සේට හෝ සැරුතාමුදුරන් වහන්සේට බුදුහාමුදුරුවන්ගේ ධර්මය සම්බන්ධ හෝ ඒ ධර්මය තියන පුහමුව සම්බන්ධුව කිසිමු ගැටලුවක් නෑ නමුත් උන්වහන්සේලා මේ මහන්සිගන්නේ මේ වන විට අධ්‍යාත්මික ලෝකයේ මහා පෙරදිී සිදුුවෙක් යවස්ථාව බුදුහාමුදුරුව පෙන්නන ප්‍රඥාශික්ෂාවෙන් ලබා දෙන දුක නැති තන ඇතම් ප්‍රඥා වීමුක්තියක් ඒවගේම ආලාර කාලාම උද්ධකාරාම්පුත්‍රවාගේ අධ්‍යාත්මක ගුරුවරු ඒ වන විටත් අවබෝධ කරගත්ත චිත්ත විමුක්තිය කේතව විමුක්තිය නතන් සමත භාවනාවෙන් ලැබෙන දුක නැති තැනක් අතර පැට ලැවිල්ලක් තිබිලක. මකද මේ අවස්ථ දෙගේම දුක නැති තැනක් ලැබෙන. දුක කියන්නේ අමුද දෙයක්න්නෙවෙේ සියුම් බැලුවත් බුදුහාමුදුරුව පෙන්නෙන දුක අන්තර්ගත වෙන්නේ සංකල්පනාවල අභිජ්්‍ය හෝ ව්‍යාපාදතියද එතන තමයි දුකටී දැන් අභිග්්‍යා ව්‍යාපාද සමත භාවනාවෙන් යට පත්චරත් ඒ රූපාවචර හෝ අරූපාවචර දෙයාන මට්ට මේදී දුක තාවකාල්ලකෝ සංසින් දෙනවා අතුරු දහම් වෙන මේ දුක කියන්නේ සංසාර දුක දැන් එවේ ඒකතන්හාර විමුක්තිය නෙවේ කියන එක තමයි බුදුහාමතුරු දේතනා කරන්නේ බුද්ධත්වයෙන් අවගෝල්ඩ කර ගත්තේ මේ අභිද්ඥා ව්‍යාපාද දෙක හක රණ්ඩෝනේ ප්‍රඥා භාවනාවකි. මේ ප්‍රඥා භාවනාව කියන්නේ ප්‍රඥාතික්ෂාව වැඩින භාවනාව. ඒක තමයි සතුරහසිපට්ටාන භාවනාගල් අපි ධර්මයේදී ඉගෙන ගන්න. මේ පිවතුම් බුහුණු වෙන්නේ එතකොට ප්‍රඥා භාවනාව. ඒකෙන ත් සිදු කරන්නමකක්ද අර සංකල්පනාවල පහළවෙන අභද්‍යා දෝමනස්ස නැ අභද්‍යාාව්‍ය පාර දෙක යට පත්කරණකයි. නමුත් ප්‍රඥාභාවනාවකින් අවිද්‍යා දෝමනක්ව යටපච්චරන්නේ කාහික අරමුණින් තමයි මුලින්. සමත භාවනාවකින් අවිද්‍යා දෝමනත්ව දෙකේ යටපච්චරන්නේ. මනෝ ඉන්ද්‍රීෙන් හටගන්න අරමුණකි. එතකට අභිදා දෝමනස දෙක මනෝ ඉන්ද්‍රීෙන් යටපත් කිරීම සමත භාවනාව වෙනවා අභිද්‍යා දෝමනංස දෙක කයන්ගෙන් අරමුණකින් යටපත්්කිරීම ්‍රඥා භාවනාවක් වෙනවා විපස්සනා භාවනාවක් වෙන. ඇැ මින්ටක තමයි වෙනස. ඊළඟට මේ ප්‍රශ්න වලදී මීට පෙර අහපු ප්‍රශ්න තිිකේ මේ අන්තර්ගත කරලා තිබුණ මහ කොට්ටි හරතන් වහන්සේ දැන් මන ඉන්ද්‍රියහරහායන ආරමනකින් අවිද්‍යා දෝමනත්ව දෙක යටපත් වනාම ලැබෙන භාවනාවේ ස්වරූපය නිමිත් භාවනා ස්වරූපයක් හගැන මනෝ නිමිත්තාක් එතන තියෙන. සතිපට්ාන භාවනාවේ අරහා කායින්දියෙන් අභිග්‍යා දෝමනව දෙකේ යටපත් වුණාම ලැබෙන භාවනා ක්‍රමය නිමිති භාවනා ක්‍රමයක් නෙව. මේ නිමිති භාවනා ක්‍රමතියන්නේ සමත භාවනාව පමණක්. මෙතන නිමිත්තක් වෙනගොට සත්ව පුද්ගල භාවයක් අන්තර්ගතයි. අනිමිත් භාවනාවක් තමයි සතිපට්ටාන භාවනා දියුණුවීමෙන් ලබෙන පල අභි්‍යා දෙක කාරිකාරමුණින් අහක් වෙනකොට ටිකටික ලංවෙන්නේ නිමිත්ත භාවනාවකට නි නිමිත්ත භවනාවකට. මේ එක පාරකාටවා වෙනවා අනිවේ පුහුණ කිරීම තුළ ලැබෙන ප්‍රගතිය ගැන මේ කියන්. දැන් මේ පැටලැවිල්ල එදාහිටියේ වර්තමානය ඉන්න ප්‍රාවකයට කොහොමත් මේ දී ගැටලුවෙන් ඕෝනේ. එදාහිටිය සමහර යන් වසේ ග හාමුදුරුවන් වහන්සේලා. බුදු හාමුදුරුවන්ගේම පැවිද්ධ ලබාගත්ත බුදු හාමුදුරුව ජියෝමාන කාලයේ වැඩසිටිය හාමුදුරුවන් වහන්සේලාට මේ නිමිති භාවනාවයි ප්‍රඥා භාවනාව අතර පැටලැවිල්ලක් දීර්ග කාලීනව මහා කොට්ටික හාමුදුරුවෝ දැකලගීම. සාරිපුුත්‍ර මහරාගන් වහසේ ඒක දැක දීන මේ වරද්දා ගැනීම. මේ වරද්දා ගැනීම සරල දෙයක් නෙවෙයි ඉතා ගැඹුරු මට්ටමක අධ්‍යාත්මිකව දියුණු මට්ටමක දී පැටලෙන වත්තාව. මේ පැටලීම සිදුවන්නේ නිමිත්ත භාවනාවයි අනිමිත්ත භාවනාවයි වෙන් කරලා හඳුනාගඩ බැරිගීම. මකදකට හේතුව දැන් අනිමිත්ත භාවනාවෙන් නිමිත්ත භාවනාවයි කියන්න දෙක නැත්නම්. සතිපට්ටානය වඩලා විපස්සන වඩලා දුක නැති තනස් ලැබෙනවා සමුද භාවනාව වරලා දුක නැති තන ලැබෙනවා. දෙන් අනිමිත්්‍ය භාවනාවන විපස්සනා භාවනාව නැත සතිපට්ටාන භාවනාවත් දුකනැති තැන නිරාමිෂ සුකවේදනාව මතත් එනවා නිරාමිෂ දුක්කවේදනාව මතත් එනවා නිරාමිස අදක්කම සසුකවේදනාව මතත්වෙනවා ඒක මේ පින්ගතමට ඉස්සලක් මතක් කරාමං මහාසතිිවට්ටාන සූත්‍රයේ වේදනාන පස්සනාව තුළ නිරාමිසවේදනා තුනක් හඳුන්නන ඒතුන් නිරාමිසයි කියන්න වේදනාවක නීවරණ යටපත්ෙක්්ච තනකතියනද නිරාමිෂවේදනා කියලා ධර්මයේ විස්තරවෙන්. නිරාමිසවේදනා ලැබෙන්නේ පංචනීවරණය යටපත් වෙච්චි මනෝභාවයක තියන වේදනාසරූප නිරාමිසයි. දැන් සමස භාවනාවකින් ලැබෙන්න නිමිති භාවනාවල නත සමත භාවනාවත් දියුණ කරලා රූපාවචර හෝ අරූපාවචර ්‍යන ලබනු විට ලැබෙන්නේ නිරාමිස වේදනාව. ඒ නිරාමිස වේදනාව හැබැයි නිරාමිෂ වේදනාවර්ග තුනක් නෑ ඔන්න ලොකු වෙන සත්මි. නිරාමිස වේදනවර්ග දෙකයිති. ඒ දෙක නිරාමිෂ සුකවේදනත් නිරාමිෂ උපෙක්කා වේදනාවත්. දැන් බුදහාමුදුරුව පෙන්නන පැහැදිි කිරීම අනුව සමස භාවනාවඩල රූපාවචර ධයන හරක්. ඒ කියල පෙන්න්න නො මේ වැතිඒ පරියායවල වෙනස් කරන්න පුළුවන් ගණන නමුත් මේ ක මනවිදිහෙන් පැහැදිලි කරත් දේශනා කරන්න මේ පංජ නීවරණ යටපත් එෙක්ක මානුසික තත්ත්වයක් ගැනතමයි රෝභාවච්චර කියලයි හඳුන්නන්. ඒ රෝභාවචාන මානසික තත්ත්වය එන්නේ මනෝ ඉන්දිය හහයි. ඒ මනෝ නිමිති ස්වර්ුවූපයක් එක තියෙන්. ඒ මනෝ නිමිතිවලල්ට කලවන් කරගන්න වර්තමාන ඉද්‍රියව වන්න චක්වු සෝතගාන ජිගුහා කාය කියන පංචින්දෙන්ගන වර්තමාන අරමුණු නැතුව ඒවා අක්‍රිය කරගන මනෝ නිමිතිි හසිිල්ලක් තම තකොට රූපාාවචර මානසික ත්වේ සවරූපය. ඉට අමත රෝයේ දැ මන සාමාන්‍ය මිනිසුන්ටත්වය කල්පනා කර කරන නොයෙක්දී ගැන හිත හිතා සෝකයවී ඉල්න්නවස්ථාවකත් මනෝ නිමිති තියනු. නමුත් ඒ වෙනස තියන රූපාවචර නොවන්නේ ෝකක ජීවත්වනය මනුස්ස එ රූපාාවචර මානසික තත්ත්වය කියන්නේ ඒවා කාමාාවචර මානසික තත්ත්වේ ම හේතුව තමයි. ඒ මනෝලෝකයේ ජීවත්වන එකම මානසික ලඩවගේ තැන්නොලත් ඒ අවස්ථාල සෝකය පරිදේවය දඒවා උපායාශය ඒවගේ දැන් සාමා්‍යය වලදදෝරෝ කියන මානසික ආතතිය මානසිකල ඉඩටිකක්ක යන්නේ ආනෙ තැනතියෙන්නත් මනෝමය නිමිති ගැනල්ලා. හැබයි ඒකට ධර්මය කියන්න රූපාවචරයි කියලා. ඒට හේතුව තමයි රූපාවචර වෙන්න නං අර පංචනීවරණ යටපත් එක්ති මනෝභාවයක් වෙන්ඩුවනිි. මනෝ ඉන්ද්‍රියෙන්ගෙන අරමුණක් වේද පංචනීවරණ යටපත් වෙන්දුවනි. එහෙන්ට මේ රූපාාවච්චර කිය එක හඳුන්න්ට විශේෂණ පද දෙකක් භාවිතා කර නොධර්මය විවච්චේව කාමයහි විවච්චයේ අකුසදී. එගන් කාමියය නැති තැනව අකුසලේ නැති තැනෙක්ව මනෝභාවයක්. මානසික ලෙඩ හෝ සෝකයේ බරිදය හෝ වගේ අපිට සාමානය මානවෝ හිමිතන් වලින් මනෝභාවයන් කාමාාවච්චරයි. ඇයි එතන කාමේ තියනවා. තිය කාමේ තියනවා කියන්න පංචනීවරණ අන්තර්ගත. පංච නීවරණ මනසක ක්‍රියාත්මක වෙන්නේ කාමාවචර මානසික තත්ව. එනම් සෝකය පරිජේවය ඒවාගේ මානසික ආතතියෝ යාදී වශයෙන් එබ්ව වර්තමානය කියන මනෝ විග්‍රහයන් වුණත් කාමාවච්චරයි දැන් රූපාවචර මානසික තත්වයේ දී හැම විටම තියන වේද නාස රූපයෙන් නිරාමිසයි. නිරාමිශවේදනාවර්ග සමඳ භාවනාවෙන්ඉතත් රූපාවචර මානසික තත්ත්වයන් ලැබෙයි. ඒ රූපාවචර මානසිකරත්වය ලැබෙන සමඳ භාවනාවේදී නිරාමිෂවේදනාව ආකාර දෙකයි භාවනා යෝගයාට හිමිකම්වොල්ට පත්වෙෙන්නේ. ඒ නිරාමිශවේදනා දෙක තමයි නිරාමිස සුකවද නිාමිෂ අදුක්කම සුකවේදනාව කියන්නේ. දැ මේකනුත් රූපාවචර පළවෙනිදයානය දෙවැනිදානය තුන්විනිදයානය කියනදාන තුනේමතියන නිරාමිස සුකවේදනාව. ඇැවයි රූපාවචර හරයා නිරාමිස අදුක්කම සුකවේදනාව පෙක්කා වේදනාව. දැන් අරූපාවචරදයන හතරක් ගැන දේශනා කරන ධර්මී බෝධිසත්වයන්ට මේවා ගැන්වුව හතරෙන් දෙකක්ි ගැන්වු ලාරකාලාම අ දෙකයි ගැනුවේ උද්ධකාරම්පුත්‍ර. මේ අරූපාවචර දෙයාන මට්ටමේ මානසික මට්ටමේ නිරාමිස වේදනාවල තියෙන්නේ පූර්ණ උපෙක්හා වේදනාව පමණයි. අරූපාවච්චර මානුසික තරත්වේ නිරාමිස සුභවේදනාවව අන්තර්ගතනයි. දැන් එහෙමනම් නිරෝධ සමාපත්තිය හෝ සම්මාධික්්‍යය අන්තර්ගත ඕනම මානසිකත රූපය. ලෝකෝත්තර සම්මාධික්්‍යයන්තර්ගත වෙන්නේ නිරාමිස වේදනාවක් මටයි. හැබැයි නිරාමිස වේදනා වලින් ලෝකෝත්තර සම්මාධික්්‍යය අන්තරගත වෙනවාගේ ධර්මය පැහැදිලි කරන්නේ නිරාමිස අදුක්කම සුක වේදනාව මත් අයි. එහෙම නං, එ මේ පිරිස වර්තමානය ජීවත්යන්න මනහන පින්වතුන්කට මුලාවට පත්වවෙන්න ඔවට නෙවෙයි වෙන ඊටවැැරියම් ඉතාම පහත්දේවල්ොලට. මේ සූත්‍රයෙන් පැහැදිලි කරලා දෙන්න මේ සූත්‍රයේදී මේ කොටසෙන් පැදිලි කරලා දෙට හදන්නේ මහා කොට්ික මහරහතන් වහන්සේ චාරිපපුත්‍ර මහරහතන් වහන්සේ. අධ්‍යාත්මිකම හොඟක් ඉහලට දියුණුව රූපාවචර හතරවිනි දේ‍යයානයෙන් පස්සේ අරූපාවචන දෙයානලාබිය එක්කෝ අන්නේ තත්ත්වයට අධ්‍යාමිකපුටුවක් ලබපු ශ්‍රාවකයකින්වාද අන්නේ ශ්‍රාවකය යෝ බුදුහාමකිරුවෝ පෙන්නෙන සංසාර විමුක්තියක් අර තමතමන්ට රූපාවචර හතරන්දයානය ලැබික්කි මානසික තත්ත්වය හෝ ආරූපාවච්චර්‍යයාන එකකින් හෝ ලබාගත්ේ මානසික තත්ව සමාන බවක් වැටහිලා සත්‍ය ධර්මය වැහිල යනවා. එකන්නේ බුදු හාමුදුරුව පෙන්දන සංසාර විමුක්තියට ඒගොලො බර සම කරනවා. අපචර හතර විනිද්‍යානය හෝ අරූපාවචර ඕනම දෙයාන. දැ මේවැ වෙනස්කම් මොනවාද මෙම හැවටිකි අවස්ථ අධ්‍යාත්මික අවස්ථ මොනවද කියලා වෙන් කිරීමක් ඇත්තට මේ කිසි්දවෙනි ප්‍රශ්නය ඉඳලා මහකොට්තිික මහරහතන් වහන්සේ විමසනය කතමයි කරන්න. දැන් එතන දී බලන්ද මෙන්න මේ කියන ධයාන මට්ටක් නැත්ත මේ කියන්න මානසික මට්ටන් ඔල ඇටයිදා හාමුරුවල් රැවටිලයින්දල කියයනවා. බුදුහාමුදුරුව පෙන්නන්න නවනයි. මේ තමන් ලබාගත්නේ මෙන්න මේගේ අවස්ථාත් එකහා සමානයි එක තමයි සංසාර මුක්ති කියල සල්ගලතිීනවා. ඇ පලවෙෙනක තිසිදවින් ප්‍රශ්නේමං අහපු වගන්ති නැතිව සරලොව මනවාදී කැවටික් කියිය අවස්ථා කියලා. වෙන් කරලා තියෙන තික කියන්නම් පලවිනි එක තමයි මේ හිත විමුක්තියක් ගැ එම් චේතෝ විමුක්තිය මේ අප්‍රමාණ චේතවෝ විමුක්තියයට හැවටිලා තියෙනවා. මේ අප්‍රමාණ කේතෝ විමුක්තිය කියල ධර්මය පෙන්වු කරන්නේ සතර බ්‍රහ්ම වේරන්න සම්බන්ධ කර ගන්න එක ඇන මෙත්තා කරුණා මුදිතාව පෙක්කා මේගන සතර බ බ්‍රහ්ම වේරගෙන් ්‍රහමගේ. ජීවත්වයනක් වීමේ කලාව. එතකටඒ බ්‍රහ්මයක්ගේ ජීවත්වීමේ කලාව මනුසයකට උපත්වයෙන් පිහිටන්න නෑ. දෙවීකොට පිහිටන්නෙත් නෑ. නමුත් මනුස්සයකට මුළු සත්ව සංසාරගත සියලු සත්වයන්ට මෛත්‍රී කිරීමෙන් මයි ඇයවාගේ කරුණාව, මුදිතාව, උපෙක්කාාව එනමනි කුසල ධර්මටික සමුත භාවනාවක් විදියට වැඩීමෙන් මෛත්‍රීකමටහන ඒවාගේ පෙක්කාකමටහන ඇ මුදිතා කමටහන ඔයාදීවසි ඒ කාලේ හැම සත්්‍යයකුටම මෙහෙම සතර බ්‍රහම විහරණ සමුත කමටහනක් විදිට වඩාන්ඩ කියාදී ලතියෙනවා බුදු්දු හාමුදුරුවොත් සමසතලිස් කමටහං වල මේ භභාවනා ක්‍රමහතර හඳුම් නර ජීලතින මනුසසිටු ක රන්න පුලුවන් කියලා හැබැයි කරලා මේ තත්වයේ ප්‍රතිපල් ලබා ගණ්ඩක ලේසිද අපහදුුදගන ධර්මය දැනගත්ත දැනගන්න පුුවන් නැත්නම් ඒක දැනගණ්ඩුවත්ම. කොහොමමාරී එතකට වෙනත් ශාස නෝල හා වෙනත් අධ්‍යාත්මික ගුරුවලුත් ඔය මෙත්තා කරුණා මුදිතා අප එක් මේ සතට ්‍රහ්ම විහරණ ර බහුණු කරලා පුරුදු කරනවා කියන්නේ පාල්ක ක්‍රියා විජයට පුරුදු කරලා වැඩක් නෑ මේවා. වාචසික ක්‍රියාවිජයට පුරුදු කරලක් භාවනාවක් වෙන්න. මනාචන් කරන සමත භාවනාවක් විදියට වඩලා. ලබාගන්නවා මුළු විශ්වයටම පැටුරුණු මෛත්‍රීසාගත මානසික සුරූපයක්. මේක මුලින්ම ලැබෙනකොට සුක. වේදනාවකින් යුක්තයි නිරාමිස සුක එකද මෛත්‍රී භාවනාව කරා නිරාමිස සුක වේදනාවට ඕන ගෙනකුට පත් පෙන්ඩ පුළුවන්. ඇැබ අප්‍රමාණය කියන තත්ත්වයට අප්‍රමාණ කේතවෝ විමුක්තිය කියන්නේ මෛත්‍රී භාවනාව හෝ මුදිතා භාවනාව හෝ ඒවාගේම උපෙක්කා භාවනාව හෝ කරුණා භාවනාව කියන මේ කරුණා ගුණය ඇසුරු කරගන කරන ඔහුව මේ ව නිරාමිෂ සුකවේදනාව තියන තැන නිවෙේ. වෙනතු දියකට ගෙනවා නම් රූපාවචර දෙක තුන්න කියන ධ්‍යනමට්ට අන්නේ මේ කියන්නේ රූපාවචර හතරවෙනි ධ්‍යන මට්ටමට වැඩුවත් ආන්නතන ඒකට ගනවා අප්‍රමාන කේතෝ විමුක්ති යනතැන් චිත්්‍ර විමුක්තිය. කාමාව්ච නේ ර රූපාවචරත් නෙවෙ එනම් මහකොට්ටික මහරජන් වහන්සේ මෙතෙන්දී ඉඳි කරන්නේ අපිට මේසාස් අධ්‍යාත්මිකව දියුණුවෙන ඕනම කෙනෙක් එයා සමත භාවනාවක් වඩලා ඒ සමත භාවනාවහුග ක්‍රගුණ කරලා. ඒ කියන්න මෙත්තා කරුණා මුදිතාව පෙක්කා කියන්න සතරබ්‍රහ්ම විහරණවලින් කේතුම් යුක්ති දක්වා හැකන්නේ කරූපාවචර හතරවිනිදයානේ මට්ටමට අ නිරාමිස පෙක්කාවේදනාවත් එක් වැඩන භවනාවක්තත්වයට පත්ටු නෝ එයා අධ්‍යාත්මික ඔොහැවටෙනවා මේකයි බුදුහාමුදුරුව පෙන්න නිියනයි දෙකම එකයිගිය. එක ලොකුම වලක්මී මේකත් විදර්ශනාව පක්කි ලේසයක් එතකොට. මේ සමට භාවනාවකඉ බාගත්ත තාවගාලික දුක නැති තැන නිරාමිස එක්කා වේදනාවේ යුක්ත තැන ශ්‍රාවක යාමුලාට පත් කන්නවා බුදුහාමුදුරුවෝ පෙන්නපු්‍රතිපට්නාාන භාවනාවක් වැඩ ප්‍රඥා භාවනාවක් වැඩිලා මිත්ත සමාජයක තිෙන්න ගුණ විදියට ඔන්න එක දෙයක් ඉඟට මේ තිිස්දවි ප්‍රහ්නය තුළ තවර කෙනින්ම රිජුවම හනවා මකෘතික මහරත්තන් වහන්සේ මේ වියට තවර වැටන තැනක් තමයි අරූපාවචර දේ‍යානයක් වන මානසික තත්ත්වයක් වන නිරාමේෂ උපෙක්කාවේදනාව තුළ අන්තර්ගත ආකින් අන්ටායතනය කියන චිත්ත විමුතිය. මේක ඇත්තටම අරෝභාවචර දෙවන. මේ කිසිුවක් නැත කියන එක නැත කිසිුවක් නැතිවෙලානිවෙීමේ කිසිවක් නැත කියන සංකල්පයක් වඩලා. කිසිවක් නෑග කියන එක මෙනෙහි කිරීම එල්ල වෙන පලයා. මේ රූපී ස්වරූපයන්නේ අනන්තයට විහි දෙෙක්ක මානසික අරූපී සවරුපය බවට හැරුණම්ම එතන තියෙන චෙත්ත විමුක්තියා මේක සංසාර විමුක්තිය කියලා වරද්දලා තියෙනවා. වරද්දලා වැටහිලා තියෙන වැටහෙන් ඉඩකට තියෙනවා. ඉලඟට ඒ කියන්නේ ආකින් අන්ටාය කියන කිත්ත විමුක්තිය. ඇම් වෙන දිගට කියිය ොන අරුව පාචර දෙවැනි ්‍යාන මට්ටම. එතකට තව රැවටිලා තියෙනවා මේ සු්‍යත කියලා තුන්ගනි මට්ට මේ අරූපාව කර දයාන මට්ටම. එකය සුන්්‍යත චිත්තවිමුක්තිය. මෙම මේ සමත භාවනාවලින් ලැබෙනවා. නමුත් සුන්ත ලැබන්නේ කොහොම කියන එක දැන් විස්තර කර නොවාමේ සරුත්ත හාමුදුරුවත් ඇතින්ද මෙතන දිරිපාච්චාණය මහකොට්ි හරහතන් වහන්සේ මෙන්න මෙහහි මයි ප්‍රශ්නය මෙන්නම චිත්ත විමුක්ති තුුණයි ඒවගේම අනිමිත්ත වනම් වෝ චිත්ත විමුක්තිය කියන්නේ විපසනාවෙන් ලැබෙන ප්‍රඥා භාවනාවෙන් ලැබ අනිමිත්ත භාවනාව කමත භාවනාවල් ලැබන්නේ නිමිත්ත භාවනාව එතකට ඒ සමත භාාවනාව ලැබෙන්න මෙත්තා කරුණා මුදිතාවපෙක්කා කියන සතරබ්‍රහම විියරන මර්ත්‍රමත්. ඒවාගේ අරූපාවචර ආකින් අංකායතනය කියන මානසික මට්ටමත් එකච්චත්ත විමුක්තියා. ඒවාගේ අරූපාවචර සුංඥත කියන යත විමුක්තියාත් ඔයතුන්න ඔය තුනට සමයි රැවටිලා තියන්නේෙ ද ශ්‍රාවකයොත් අදනගිති හෙම ලැබෙන තිහින්ද අමුතුුවෙන් රවට දෙන්න ඉට වැඩි පහාත් අයට මට්න මේ ආමාචර මට්ටම මේ තියෙන මානසික තත්වට සම්මයි වර්තමාන ත්‍රාවකයෝ නිියවන කියලා රැවටෙන්නේ නිවන් මාර්ගය කියලා රැවටෙන්නේ. එක ඉද දැම මෙතන් මේ ගැඹරු සෙනක් පැහැදිලි වෙන්නේ දැන් මේ තුන ඒ කියන්නේ සතරරහමහි රණ ගඩපු ත්‍රාවකයකුට ඒක සංසාරමි මුක්තිය කියලා වැටහි අවත්ථා තියෙනවා. අරූපාාවච රාකින් අංචායතනයේ වගේ සුතා වැඩීමෙන් ලැබෙන් මානසික තත්වය නිවන කියල වැරදිලා තියෙනවා. ඉති මේ තුනහි ඉළඟට බුදුහාමුදුරුව පෙන්න අනිමිත් සිිත විමුක්තිය නත්නම් ප්‍රඥාභාවනාවල් ලැබෙන රාතන් වහන්සේ සමවදින විදිහේ. නිරෝධ සමාපත්තියි එකක්ද එකම දෙයක්ද නැතුව වෙනස් දෙයක්ද කියලා ප්‍රශ්නයක් අහනවා මහ කොට්ටික මහරත්තන් වහන්සේ ශැර කාමුදුුව. ඒ අහන්මයි මේ කියන සතරබ්‍රහ්ම විහරණ කියන චිත විමුක්තියක් ආකං අන්කායතනය කියන ජිත්ත විමුක්තිත්. සුම්්‍යතාවය කියන හිත මමුති ස්වරුපපය එගේ අනිමිත්ත චෙත්ත විමුක්තිය කිය නිරෝධ සමපත්තිය තියන චිත්ත විමුක්තියත් එකම අර්ථයෙන් යුක්ත ධර්මයද ඒවගේ එහෙම නැත්නම් එකම අර්ථයක් නැති ධර්මයද එක වගේද නැද්ද කියලා අන ඒ අහන විදිගිය ගැමරුයි අහන්නේ මේ ධර්මය නොයෙක් අර්ථ ඇත්තාහුද මනද මේ ධර්ම කියයන රිස්සලකයපු සමත භාවනාවෙන් ලැබෙන චිත විමුක්ති තුුණයි විපස්සන භාවනාවෙන් ලැබෙන අනිමිත්ත ිතු විමුක්තියයි. මේ මේ කියන වර්ගහතර එම අර්ථ ඇත්තා හුද අක්ෂර ඇත්තා හද කියලා හ එක අක්සර කියල මෙතර කියන්න ඇතට වෙනෙන මොනහරි ක්‍රම ලබාගන්න ක්‍රමය වෙන්න පුළුවන් ඒ ලැබෙන විදිහ වෙන්න පුළුවන් එ එකකොට විධාකාාරයන්නේ ඒ වගේම අර්ථය කියන්න මෙතනඉල්ලබෙන පලේ පලේ නන්දු ගනතිකම. එතකොට එ නොයෙක් ආර්ථ ඇත්තා හුද කියලා හන නොක් අක්ෂර ඇත්තා හුද කියලා හනෝ. එහෙම නැත්නම් නොෙක් අර්ථ තිබිලා මේ අක්ෂර පමණක් වෙනස් වෙනවාද කියලා. ගැන කමාර්තය තිබල අක්ෂරය පමණක් ලැබෙන ක්‍රමය පමණක් වෙනස් වෙනවාද. මේක ගැඹුරෙන් අහන ප්‍රශ්නයක්. ග මෙතන සමය පැකල්ලා තියෙන්නේ අධ්‍යාත්මිකව පෙර ක්‍රාවකයෝ අ සමට භාවනා දියුණු කරලා ඒවන් ලැබුණ දුක නැති තැනයි බදුහාමුදුරුවෝ පෙන්න අරහත් පලය අතර වෙනසක් හඳු ගන්න බැරුව මුලාවට පත්ෙක් අවස්තා තුන තමයි මේ දීට අරන්දී. තැරිත් හම්දර ගහන්න හාෝටි කරමා රතන් වහන්සේ මේ කියන්න සමත සමාජියල අන්තර්ගත ඒ තියන ප්‍රතිඵලයයි ශ්‍රහත් පලේ තියෙන ප්‍රතිඵලයයි එකම අර්ථයක නොෙක් අර්ථයකින් ඉන්නවාද නොක්. ආකාරය අක්ෂරය නැත්නම් විදීම් කියනවාද නැත්නම් එකම ආර්ථය අත්ති බිලා අක්ෂරයෙන් පමණක් ලබාගන්නාව ක්‍රමවිදීෙන් පමණක් වෙනස් ද කියලා හන. දැන් ඔන්නතෙන්ට දෙන උත්තරය කැරිඋත්තාමදුරුවෝ ගැඹුර උත්තරයා. එක තරලෝම පේරෙන්ට කියන්න පාටවල තියනේ කියෝකෝන් ්‍රමහට තේරණය කරන්නක අදහස මෙනිමේ එකයි. ැරිස් හාමුදුර දේශනා කරන්නේ මෙ පරියාය එක ක්‍රමයකට මේ ධර්මය විස්තර කරන්න එක රටාවකටගත්තො මේ කියන්න සමුත භාවනාවේ ලැබෙනහේතෝ විමුක්ති ටිකහි ඒ වගේ විපස්සනමය භාවනාවෙන් ලැබිෙන අරහත් පලයයි දෙක වෙනස් වෙනස් අක්සර තියනවා. ක්‍රමයකට ගත්තො එහෙම පේඩි නෑ දැන් ඔය ඔයකතමයි කියන්නේ. නොෙක් අර්ථ තියෙන්ට තියෙන විදදිහටත් මේක විස්තරව කරන්න පුළුව එක අර්ථයක් තිබිලා නො ගුණ තියෙන විදිහටත්ක විස්තර කරන්න පුළුව එක හින්ද තමයි ඔය රැවටිල් ශ්‍රාවකයා රැවටිල්ලට පත්තින්න. දැන් එහෙම කිව්වට පස්සේ දැ මහා කොට්ටික මහරහතන් වහන්සේ විමතන් නොනැගත සැරුත්ත හාමුදුරුවන්ගෙන් තිස්තුන්වෙනි ප්‍රශ්නය ත්තු. ඇවැත් මේ ධර්මියෝ ධර්මතා හතරක් ගැන කිව්ුව තකොට සමත භාවනාවෙන් ලැබෙන චි චේතව විමුක්තිය තුනකුත් විපසනා භාවනාවෙන් ලැබෙන අරහත්ඵලය යයි ඒ කියන මුන් චිතම මුක්දලේ සන්තරම මුක්තිගන එකට ඒත් අත්වයි මේ ධර්මය හතරම ගත්තොත්. නොෙක් අර්ථවත් වහු අක්ෂරයෙන් වෙනස් වවාහු වෙද්ද ඒවා විස්්තර කරන්න කියන එක තමයි තිස්තුමුවෙන් ප්‍රශ්නය අර්ථී. දැන් ගතනින් පස්සේ ඇතටම ශරිල්තාමුදුරෝ ති තුමෙන් ප්‍රශ්නයට දෙන උත්තරයත් මේ අර අපි අහල තියෙන සාමාන්‍යෙන් බණපොත් කොල හන්ස හාදුන්දන අර මෙත්තා කරුණා මුදිිතා එක්කා කියන මේ සසරබ්‍රහම විහරණ ලැබෙන්ෙොහොමද ඒ එක ගුණමොනවා දැනම්ඒ මෛත්‍රී භාවනාවෙන් රූපාවචර හතරවිනිධාන මට්ටමට පත්තෙන අවස්ථාව දක්වා පැහැදිලි කිරීමක් කරනවා එක කරන විදිහෙනමේ කියන්නේ ඒ ඒ මෛත්‍රී කමටහනය ලැබෙන ගුණ ඔල ස්රූපය ඉටවාස්සේ අර අරූපාවචර්ධාන දෙකක්වන ර මුින් කතාකරපු ආකින්යන්කා එතැන කියන ජෙත්තව විමුක්ත්තියත් ඒවගේම සුඥත කියන ජෙත්තව විමුක්තියන් ලැබෙන විදහයි ඒක වෙනස් සාකාරය ලබාගණන්නි කොහොමද කොයි ත්ය කෙන එදමකට යන්නේ ඒටික තමායෝය තිස් අතර තිස් පහ වගේ ප්‍රශ්න. ඒ තමයි විස්ට කරලති එතකොට දැන් අනුමිත්්‍ය ේතව යුක්තිය ගැනත් තර මුලින් මීට කලින්ුත් ප්‍රශ්නයක් ඇහවා ඒකම හනෝතිස් සයිවෙන් ප්‍රශ්ගේයම මේික වැඩි විස්තර කරන්න යන්න ඇත්තමකළ මේක අපිට අදාළ නෑ දැ අපිට අදාළ වෙන්ඩෝන මෙහෙම රැවටිඉල්ලා අධ්‍යාත්මික ලෝකයේ එදා යටත් වෙලා තියෙනවායියි රැවටුන්නේේ හැබැයි ඔය ගොල්ල කරන භාවනාවක් කරලව සම භාවනාවක් දියුණු උනාම වැටන වක් ගැනන්නේ. එතකට තිස්සවෙනි ප්‍රශ්නයෙන් ආය මතක් කරනවා කොට්ටක මහකොට්ටි හරතන් වහන්සේ ඇවැත් අනිමිත්ත චිත්ත විමුක්තිය කවරේද. ඉස්සල්ලත් ඇැහුවම. මෙ අවසාන ප්‍රශ්නය ජූත්‍රී අවසාන කරන්න තවතින එක ප්‍රශ්නය තිස්සත්වෙන් ප්‍රශ්නය. මේ තිස්සත්වනි ප්‍රශ්නය අහන්ඩ පෙර ආය හනවා ඇවැ අනිිත කෙ. මුකද මේ මෙචර අනිමිත්ත ජිත්ත විමුක්තිගේ නහන්න මේ අනිමිත්ත ජිත විමුක්තිය තමයි රාත් පලේ නිමිත්ත ජිතවිමුක්තියක් නෙවේ අර මුලින් කතා කරේ සමත භාාවනාවේ ලැබෙන නිමිත්ත චිත විමුක්ති කියන දැන් මේ මේ සාගච්තාව පවත්වන තැනත් ඉන්න බහුතරයක් හාමුදු්‍රන් වහන්සේලා මේ ගුගුල්ලේ පැටල්ලා ඉන්න.ඒගොල්ලන්ට නිමිත්ත චිත්තවවිමුක්තිය ැබිල තියනවා අතමන්ගේ අධ්‍යාත්මික පුහුණුව තුළින් ඒක ඒගොල්ලො වරද්දලා සාකච්චා කල අනිකයගෙන් කර්මුවහගන වරද්දල තේරුම් අරගෙන තියෙනවා බුදුහාමුදුරු දේශනා කරපු රාත්ඵලයත් මේකම තමයි කියල. ඒක නිසාවෙන් ඔය නැවත වතාව තිශ්‍යලෙන් ප්‍රශ්නේදී මහා පොට්ික හරත්තන් වහන්ස වීමසන්නේ ඇවැත් අනිමිත්ත චත්ත මුක්තිය පවරදි. කරලාර මුලින් දීව උත්තරයි දින්. දත්තරය මේසාාසනය මහනතේම සියලු රූපාදී නිමිචි මෙහි නොකිරීමෙන් නිමිත්ත රහිත වූ සිත්ත සමාජීගට පැමිණ වාසය කරයිද ඇවැත්ම මෝතොම් එක ඇනමි ක්‍රියාවලිය අනිමිත්ත ජිත්ත විමුක්තියයි කියනු ලැබේ ඇවැත් යම් ක්‍රමයගට පැමිණ මේ ධර්මය වෙනස් අර්ථ ඇත්තාහ ඒවගේ වෙනස් අක්සර ඇත් හද වේ ඒන්නේ සූය ගත්තොත් මෙතන දුකනෑ වේදනාව ගත්තො මේ හතරේම අනිමිත චිත්තවි මුක්තිය ඒවගේ මර සමත භාවනාවලින් ලැබෙන කේතෝමුක්ති සියල්ලගේ වේදනාස්වරූප ගත්තොත් නිරාමි සෝපිකා. ඒවගේ මේ භාව ප්‍රතිඵලවල හැම විටම දුක අන්තරගත්තනෑ විත්‍යාමාන නෑ වවෙල දුක. එ එක නිසාව මේ සංසාරවමික්තිය කියලා පැටලෙන එක වරදිනයක ලෝක ධර්මයක්. මේවාල බාගත්තේ අයට ගුරුහරුපන් නැතුව මේ මිදෙන්ට බැඩි බව නිසාාසනයේ පැහැදිි කන. දැමේ මහරසන් වහන්සේලා දෙනමත් සූදානං වෙන්නේ ඉදා මේ වලේ වැටික් අය නිදහස් කරන්නඩහා අනාගතය මේ වල වැටහිෙන්ඩ පුළුවන් සේන මුශ්‍රාවකයන්ට මෙට මෙතන ධර්මය තේරුම් අරගන්න ඉදිරියට ආයුතුයි කියන පැහැදිලි කිරීම සිදු කරන්නට. ඔන්න දැ ඔය දේ විවරේලා අවසාන ප්‍රශ්නයට යනවා අවසාන ප්‍රශ්නය චිස් සතුින් ප්‍රශ්නය අපි ටතකොට අවසාන ප්‍රශ්නේ දී අපට පුළුවන්ක අද දවස අවසාන කරන්නසා ගච්චා කරලා ඒ අවසාන ප්‍රශ්නේතමයි අර දැන් අනිමිත්ත ජේතෝ විමුක්තියයි ඉතිරෝ මට භාවනාවල් ලැබෙන්ෙන ජිත්තවිය ේතෝ විමුක්තිය හැමයි එකක්ම ගත් තම මෙතන ඒ දේවල්ල තියෙනවානේ අර්ථයෙන් සමානය වෙලා තියෙනවා අය වගේම අක්ෂරයෙන් වෙනස් වෙලා තියෙනවාඒ වගේ දේවල් තිබුණනේ එමනම් මොකක්ද කියලා හනවා මේ අනිමිත්ත ජේතව විමුක්තියදී නැත්න රහත් පලේ දකින්ට දින විශේෂ ගුණය ඔන්න අවසාන කරන්න. රකන් වහසේ ළඟ තිය විශේෂ ගුණේම ගත්ද සැබැවීම බැලුවම අර කියන සමත භාවනාවෙන් සමඇදිලා ඉන්න රූපාවචර හෝ රූපාවචර දෙයාන මට්ට මත් මේ ගුණේයන්ගෙන් යුක්තමයි එ වුනාට රහතන් වහන්සේගේ තියෙන සුසේසී ගුණියම කක්්ද කියලා අහනක තමයි තිසත්වන ප්‍රශ්න. තැන් ඒ රහ්නේදී මේ දිග විස්තරයක් තිබුණට මෙතන කෙටිකර ගත් තම මේ පිින්කතුට ලේශවෙන්න මං කියයා දෙ කර කරලා සැරිු තාමුදුරුවෝ තිස්ත්තිෙන් ප්‍රශ්නයට දෙන උත්තරේ තමයි තැන් අනිමිත්ත කේතෝමිුක්තියක් රහත්ඵලේ වසයෙන් ලබා ගන්නකොට ඒ රහතන් වහන්සේ ළඟ ලෝබ දේසමෝහ මේ අකුසල් මුල් සම්පෝර්ණ විනාස වෙලා අකුසල් මුල් විනාශේලා නමු සමත භාවන්නාවෙන් අර ලබාගන්න ඕනෑම උපෙක්කා සහගත සේත ුක්තිතියද ඒ සියලම චේතව ුක්තිවල ස්වරූපය ලෝබ දේශ මෝහ කියන අකුසල්මුල් විනාස වීම නෙමේ යටපත්වීම. එක නිසාවෙන් මේ අකුසල්මුල් තියන පුද්ගලය. ඒ අයටපච්චර ගැන ලබන්න ජේතෝ විමුක්තිය එච්චර ප්‍රබල නෑ මක දේදී තාවකාලිකයි ට දහරණයක් දිට ආලර කාලාම ගුරුවරයා මෙවැනි කේත විමුක්තියල් ලබාගන මරනාසන්න වෙනකං ඒ ගුණේ පැවතිලලා මරණයෙන් පස්සේ ග්‍රහ්මලෝකී පපදිලාන්න ඒ ්‍රහ්මලෝකයේ ගස කරන කාල් පරාසය තුළයාට දුක විද්‍යාමානනය එවගෙන් අකුසල් මුල්ලවන ක්‍රියාකාරීත්‍යත් විද්‍යාමානනය සැඟවෙලා නමුත් තව බුද්ධාන් කරකාලයක් ගිහිල්ල හරි ඒ බ්‍රහ්මත්්‍යයෙන් චුත වෙනවා ඒ චුත වෙන කොට අර තමන්තුල යටපත්ත එච් අගුසල්මුල් සක්්‍රිය වෙනවා. එන රහතන් වහන්සේට එහෙම වෙන්න නඇතිහින්දා නැවට ඉපදීමක් වෙන්නේ. එහමනං අර කියන කැඹුරු මට්ටමේ උපෙක්කා සහගත තේතෝ විමුක්ති සියල්ලම ලැවිචි ශ්‍රාවකය අනි වායයෙන්ම මෙතන නිවන්න කියලා රැවටීමක් එදා ඉඳල තිබිලාතිය. ද මේ පිින්වතුන්ට හෙම ැවැටීමක් වෙන්ඩ බෑ මකද හේතුව සතුපට්ටාන කමටහනක් වැඩිීම තුළ ඒනම් සුද්ධ විපස්සනා කියල මේටගේ නවා සුක්ෂවිපස්සනාගේ නො එන සතුපට්ටාන භාවනාගනවා මේ වැෑ මේ ්‍රූපාවචර මානසික තත්වේ නිත්ත විමුක්ති ජේතයමුක්තිලවෙඩ බෑ. ඒ හිද ඒවටනම් රැවටෙන් නෑ. නමුත් වර්තමානයේ සමස්ථ මනුස්වයවම භාවනා කරත් නැතත් හැවටෙන තැන්ති නොදරම. තැ මේ කියන ස්ථාන තුනේම තියෙන්නේ මනවාද දුක නැති තැනක් විද්‍යමාන වෙන. මේ කියන්නේ රූපාවචර මට්ට ඩාන මට්ටමකවනත් දුකනෑ උපෙක්කා සාගත වේදනාව තුළ දුක නැති න සමයි නිවන තියන දුක නැති තැනත් ස්භාව දුක නැතිවන්නම කොහොමට සංකල්පනාවලට අභිදගා දෝමනස්ස දෙක හටගන්න සංකල්පන මේ දෙක හටගත්තොත් තමයි සංසාර්දුක විද්‍යමාන් දැ වැඩේ දුක නැතිතැන් මේ කාමලෝකයේ ඉන්න සත්තුන්ට කිසිම් වහාවනාවක් නැතුව දුක නැතිතැන් ඒකට තමයි කාම අන්‍ය මිනිස්සු අධ්‍යාත්මිකව පුහුණුවක් නැති භාවනාවක් කරන්න නැති සෑම දෙනාම රැවටෙන්නේ. එක බහුතරය රැවටෙන්නේ ඒ දුක නැති තැන් දෙකෙන් එකකටයි. සුළුසරයා රැවටෙනවා ඒ දුක නැති තැන් දෙකටම. එ ආමාවටර මනුස්්‍යයෙ ගත්තොත් පරිකන් සතෙක් ගත්තොත් එඒවාන් දෙබියක් ගත්තොත් කාමාවචර භූමේ ජීවත්වෙන සියලුම් මානසික මට්ටන් වොල සත්වයන් ප්‍රැවටන දුග නැති තැන්දකමකක්. දැන් විමුක්තිය කියන්නේ දුක නැති තැනසට බුදුහාමුදුරුවප පෙන්න්නන මේ අනිමිත්ත ජේතව විමුක්තිය කියලාහන්සාර විමුක්තිය ගැන. ආලාරගල්ලාම කියන්නේ විමුක්ති කියලා කාමාවචරය මවිමුක්ත දුකනැතිසන. තර රූපාචර කට උද්ධකාරාම් පපුත්‍ර කියන්නේ කාමච ඉවතරගිහිල්ල රූපාවචරයනුත් ඉවතරගිහිල්ලා අරූපාාවචරය තුළ තියන දුකනැතිතන. මීින්හතුන්ට රපාචර අරපචර දුැ ගැනචචර බරුවට ගනගත්ත වැඩනෑ. රැට ලත් මේ කාමවචරමයක්ත්න මේ දුක නැති තැන තමයි මනුස්සය හැම දාම මුලාවට පත් මේ දෙක මොනුවන් දුක නැති තැනති න්නේ සු සුකවේදනා මේ කියපු ඉස්සෙල්ල කතාකරපු තිස්සාති වනේ ඉඳලහන ප්‍රශ්නවල තියෙන්නේ දුක නැති තැන කිය නැතැන නිරාමිස ස්වරූපයන් නිරාමිස එක්කා වේදනාව එක්ක ගනුදනකන්න මානසික තත්ත්වයක් ගැන සමයි මේ මහරදන්න වහන්සලා මෙචරවෙලා පැහැදිී කර. අපිට දැන් නිරාමිෂ වේදනාවක් එක්ක නිවේ දුකනචනට අපි රැවටෙන්නේ සාමිෂ වේදනාවත් එක්ක සාමිස ගන්නේ නීවරණ එක් දුකනැති තැන් අපට ලැබල්. එතකට නීවරණ සාහිත්‍යව සාමිශ වශයෙන් මනුස්්‍යයා මුලාවෙෙන්ද දුක නැති තැන් දෙකක් තියෙනවා එකක් පුසල පාක්ෂිකයි අනික අපුුසල පාක්ෂිකයි. දැන් උසල පාක්ෂිකයක තමයි පාමාවචර පුසල් කරන කිරීම තුළ දැ දන්දීම තුළ සිනුරැකීම තුළ පුද පූජා පැවැත්වීම තුළ මනුස්සය ආගම්බේදයක් නෑමට. ෞදධ වෙන්නඩ පුලො හිදුුවවෙන්න පුළො ජයින වෙඩ පුලො මොකරරි අගන්න නැසුවෙද පුළු. කාමා වචර මට්ටමදී කාමාවචර කුසල් පාක්ෂකව සංකල්පනාවල හටගන්න අනභජ්‍යා සංකල්පනා එම නත්නම් නෙක්කාම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනා තමන්ගේ සංකල්පනාවල වර්තමානය තියෙනකොට දුකක් නයකාටුව. මේ දුක නැති ත නම් මේ නිවන කියලා හඳුන්නනක අයින්න ඒයි කියනවා අපේ අපේ නිවන ලැබෙන දන් දුන්නම් නිවන ලැබෙන වන්දනාවෙන් අපිට ලැබෙන සතුටක තමයි නිවන ඇහෙම ආගන්තය බෞද්ධත් එහෙම තලකන ආමිස පිකන් කරන්නගොට ලැබෙන සතුුට තමයි නිවන්න තන දුකනෑ එක හැමැයි සාමිස සුකවේදනාවේ නීවරණ එ ගනු දෙනු ගරන්න පුළුවන් වේදනවා. ඕකට රැවටෙනවා සාමාන්‍යයි. මේ පින්වදු අනන්තුවක් රැවටෙනවා. අර කියෙන ගැඹුරු සත්්‍යයකට රැවටන්නේද. සමත භාාවලෙන් ජේත මුක්ති බාවි දියෙන්ටිපැ එහ එහම ලැබිලනුවේ රවටන්නේ නිකමණ ග. ඊටත් ඇඩී රැවටෙනවා තව අකුසලය තුළ තියෙනවා දුක නැතිතෙන කෙරෙන්නේ අකුසලයා වර්තමානයේ අකුසලියම සිදු කරනවා නමු දුක විද්‍යාමානනය. ඒ හැැයි ඒ අකුසලේ විපාකය දුක වෙනු. කාමාවචර කුසලේ හෙමනෙවේ අනභවිද්‍යා අව්‍යාපාදොලින් හදන සතුට මානසික සහනය සතු හදන වෙලාව වර්තමානය දුකන එක විපාකයක් දුකනෑට ඔක්කුසල් කාමාාවච කුස. කාමවචර අකුසල් ස්වරූප දෙකක් කියනවා අකුසල් කියලා රූපාාවචර අකුසල් ගෙල් යා තියනෑ කාමලෝගගේ විචතර අකුසල්ග. කාමාවචර මානසික තත්වයේ විචරමයි අකුසලේතිී. රූපාවචර මට්නමය අකුසලයක් නෑ. අරූපාවචර මට්නමය අකුසලයක් නෑ. එතකොට රාතන් වහන්සේ තුළ අකුසලයක්. අකුසරයක් විද්‍යාමහන වෙන්නමණ නමුත් සාමාන්‍යෙන් ශ්‍රාවකයක් ළඟ දැ රහතන් වහන්සේ හැරුණ විට අනාගාමී ආර්යන් වහන්සේ තුළත් සංකල් පීවසෙන් අකුසල් හටගන්නකරු අභිද්‍යා ව්‍යාපාට කියන්නේ අකුසල් මානසික සංකල්පනා දෙක අකුසල් එතකොට ඇත්තටම රහතන් වහන්සේ ළඟ නැත්තේ අභිද්‍යා පාදනන අභිද්්‍යා දෝමනස එතකොට කිසිම අරමුණ කර හතන් වහන්සේගේ අභිද්්‍යා දෝමනසනේ කිසිම අරමුණ කනේ නමුත් අනාගාමී ආරයන් වහන්සේ එළඟ සමහර අරමුණු වල තියනවා අභිද්්‍යා දෝමනස ඇවැ එක අභකාමි අරහයිනා අභද්‍යානය ව සමන්ගේ මටවාද අනුවන අභේද්්‍යා තියෙන ඔභද්‍යාගෙන ඇලි දිිට්ට අනුව ඇලින් තියෙනවා කාමි අනුවන ලිම්නෑ අනාගාමී ආරයන් වහන්සේ තුළ ඒවගේ සකදර්ගාමි ආරයන් වහන්සේ තුළ අභිද්්‍ය ව්‍යාපාද කාමි අනුවත් තියෙනවා මටවාදනුව දදිට්්‍ය අනුවත්ති. ඒ වගේ සෝවාමච්චි ආරයන් වහන්සේ ඟ අරකදාගාමවේ‍යාරයන් වහන්සේට වැඩිය සංකල්පනාවල අභිග්්‍යා දෝමනත්සනැත්න අභිජ්්‍යා ව්‍යාපාද අන්තර්ගතයි. ඇහැකණ නාසාදී ඕනම අරමුණකිගින්. දැන් මේ ඒ මකක්වන්නැතු වුණත් හැම්වනුස්වයාටම අකුසලය තුළ අභිග්්‍යා තියෙනකොට දුක විද්‍යාමාන නෑ තියන සතුට හැබැයි අභිද්‍යාවලෙන් වර්සමානයේ දුක විද්‍යාමාන නොුුණට එහි විපාකය අනාගතය හදන සංසාරය දුකක් විපාකය දුකක් දැන්හෙම නං අපි මේ අපිට තියෙන සංසාරදුක හැමවිටම අපි තීන්දු ගන්නේ අභද්‍යාහරහයන සංසාරදුකන එක අපිට අභද්‍යාහරහයන සතුට ආස්වාදය කාමලෝක නම් කාම ආස්වාදය ඒතාව කාරිකායි සාාවකාලික වෙන්නේ එක විපාකය දුකයි නමුත් ව්‍යාපාදය හෝ දෝමනස්සේ මගින් ඇතිකරන අකුසල ගත්තත් ඒ අකුසලය හටගන්නේ වෙලාවෙමල් දුක විද්‍යමා ඉකට ව්‍යාපාදය තරහා යන තමන්ට දුකාක් කිය ලැවල තේරෙන. එක තමන් කැමතිදය අනෙමේ අභිද්්‍යාවගේ ඇලීමක් ඇතුවෙන්න එකට නැවතනම් ස ලබා ගණඩ කැමති නෑ තරහා ඉවශ්චර ගණඩ කැමති හෙදියන්නේ ව්‍යාපාදය සංකල්පනහල හට ගන්න පොටම දුක විද්‍යාමාන්න හැබැ එතන තව දෙයක්තිේ නවා වැරද්දා ව්‍යාපාදය සංකල්පනාවල හටගන හටාරබෙන ඒකෙන් කරන කායුගුත්‍රියා මානසික ක්‍රියාවෝ වචස ක්‍රියාවලින් හදන විපාකය ඊට වැඩිය දුකා. එක හින්දා මේ අකුසල් කියන එක තීන්දු කරන්නේ අභිද්‍යා දෝමනස්ස නැත්න අභිද්්‍යා ව්‍යාපාද මතයි. දැන්රි ඉස්සර ඉස්සල කතා කරපු රහතන් වහන්සේල්ලාගේ මාතෘකා තිබික්චිය හැම දෙයක්ම අන්තර්ගත වෙන්නේ අභිද්‍යාව්‍යාපාද නැති තැනකායි. න්නේ විවච්චේවකාමයහි විවච්චේවා කුසලේ කියන ්‍රූපාවචර හා අරූපාවචර මානසික තත්ත්වෝ ගැනයි. එතකට අනිමිත්තගේත තෙරහත් පලය කියන එක අන්තර්ගත වෙන්නේ නිරාමිස උපෙක්කාවේට නවම් මතයි. ඔය දෙකයි අර පැටිල්ලා තියෙන. සාමාන්‍යය මනුස්සයෝ හැම දෙනාම රැවැටෙන්නේ ඕහ අට නෙවෙේ අකුසලයේ දුකනැති තැනටයි. ඒ අභිද්්‍යාන්තරගත තනයි. එක හින්දා මේ පෙන් හොතුොන්ට මෙහම අපිට ම කියපු අයඉන්නවා කියනයි ඉන්නවා තමන සම පුුද්ගලිකුව හිතන ඉන්න. කෙනෙක් දන් දෙන්න යනවා පන්සුල් රැකගන ජීවත් වෙනවා ප රැගැන ජීවත් පැනර ීන විශෂ කත්තම කක්ද පන්සිල් කඩන මනුස්සයගේ තරං අභිග්්‍යා ව්‍යපාද හටගන්න නෑ පන්සිල් රකින මනුස්්‍යයාගේ සංකල්පනා තුළ එතකොට දැම්පෙලක්කයින්ව පන්සිල් රැකගැන මනුස්සයකි දට අඩු ාන පන්සිල් රැකගන ඉට පස්සේ ආමිස පින්කං කරමින් ඉන්නවා. එතකොට පසිල් විචරා රැගන ජීවත්වෙන මනුස්සයාගේ දෛනිකෝ ඇතිවෙන අභද්‍යාව්‍යාපාද සංකල්පනා තොගේයි පන්සිල් රැකගන ධනමානාදී ආමිසකින් කංකරණ මනුස්සයාගේ දෛනිකෝ ඇටවෙන සංකල්පනාවල අභි්‍යාව්‍යපාද තෝගේයායි අතර ලොකු පටසරයක් තින ඒ වගේම දැන් අපිතම් පන්සිිල් රකිනෝ රැකගෙන ඉන්න මනුස්්‍යයාට වැඩිය ඊට වැඩිය අධිශීලයක් වන අධිවශ්ටම කීලය වෙන්න පුළුව ස්ටාංගක කෝසත සීලයේ ෙන්ඩ පුුවන් දසීලය වඩ පුළුවන් සාමනයර දසීලය වඩ පුළුවන් අවසානශීලය උපසම්පදාශීලයෙන් ආන්නේ ඒ ඕනව අධ සීලය. රැකගන ඉන්නගෙනාට අ පන්සිල් රකින කෙනාට වැඩිය ඒ තමන්ගේ සීලයේ ශික්ෂා ගාන වැඩිවෙඩ අදිසීලයේ ගුණේ වැඩි වෙන්ඩ වැඩිුවෙන්ඩ දෛනිකව ඇතිවෙන අභිද්්‍යා දෝමනක්ස ප්‍රමාණය අඩුවෙන දැඟ කාඩුවෙන්ෙන. එහන දැන් ශීල්ලතිීන් සීල්රැකල කාටහරි අභිජ්්‍යා දෝමනස්ව අවුමටමකන ිල්ැකල කවද අභිද්‍යා දෝමනස්ස සූර්ණ කරන්නබ කාටවා. මනුස්ස මට්ටමේදී දෛනිකව ඇතිවෙන අභවිද්‍යා දෝමනස්ස අවමට්ට මට ගණ්ඩ පුළුවන්ශීලය උපසම්පදාශීලය ලෙස බුදුහමුදුරු පෙන්ෙනවා. හැමයි උපසම්පදාශීලයෙන්වත් දෛනි අභ්‍යාරාපා දැනත් අවිද්‍යා දෝමණස්ස දෙක සම්පූර්ණය දවසකට හ කරන්න බෑමිකි. ගැන් සී අධිශීලයකින්වත් බෑ නමුත් රකිනවට වැඩිය කෝටියක් සංවරය කියනවා සම්පදාශී කෝටයක් සංවරයි කියල නතින් එක අන්වාාතේ බුදුහාමුදුරදීල කෝටියය මොන අදමි කෝටය කියන්නේ අමුතු දෙයන්නේ දීලයකින් ගුණේ මනන්නේ සංකල්පනාවල ඇතිවෙන අභිද්‍යා දෝමනස්ස ප්‍රමාණය කෝටි ගානකින් වැඩි හරියට රප සම්පදීල රකි නොවන්න හරි රැකොත් ැ. පන්ස රගම හත් ඇර අඩෙන් එක තමයි භයාන එක මෙම ධර්මය කර්පය ශීලියත් හෙනම් ධර්මය කොටසා සිිල්රගට හනවෙළක් ඇයට වැඩි වෙනවා භද්ජා දම වන්සේ දන්න ඇත සිරකි ග එම ්‍රාවක එදත් හිටිය අදත්වන්න දැන් දැමටින් ඔතුන්ට දැම පැහදිල් කරදුන්න නාධිසිීරල රකින් රකින්න මොකක්ද වෙන්න ඇතට සමඟ සංකල්පනාවට දෛනිකෝ පහළවෙම හටගන්න අභිජ්‍යාගන්නේ කාඩුවේ නවා ව්‍යාපාදී කියන කාඩුවෙන සංකල්පනනා නැතුවේ නොනිවේ ඉස්සර ඇතුවේ අභිජ්‍යා සංල්පනාද අ භිජ්‍යා සංල්පනාවට හැර නොටිකට. ල්ගත් කියල සංකල්පන ල ටැක් කියලා අභිද්‍යාව්‍යපාද සංකල්පනා අඩුවෙලා අනභිජ්‍යාව්‍යාපාද සංකල්පනා වැඩි වෙනහවා. තැම් භාවනාවකින් කරන්නේ හෙමේ ගන්න අභිද්‍යාව්‍යපාද සංකල්පන අඩුකරණය එකරන්න ෙේ භාවනාක්‍රතිඵලය නැති කරනය එක අඩුකරණය කරා යංකිසි මට්ටමකට අඩුගේ නැත්න නැක රන්ඩ ැකාට ඒකයි සීල සික්ෂාව මුලින් අවස්කේ. එ භාවනාවට පහසු වෙන්න අධිසීලයක් රැක්මින වෙලාවක කරන භාවනාව පහසුවෙන් කරන්න පුළුවන් එක හමකද භාවනාව ලක් එ අභිද්‍යා දෝමනස්සයට පත්කිරීම සම්ත භාවනවත් එහෙම විපර්සනාවත් එහෙම ඩැන් මේ පින්වතුන් අමාරුව වැටින්නේ කොහොමද හොය කියන කතා දිහැ බැලුව මෙ මේ වගේමතමන්ටත්මෙම සංකල්පනය ඇතිවෙලා ඇති සංකල්පනත් ඇත්තටම පාද සංකල්පන දෝම නස්ස සංකල්පනාමයි මොනවාද ද සමාජය ගත්තම පන්සිල් රකින මනුස්සයකුට දකිින් ඩම් ගන්නේ පන්සල් රැකගනඉන්නේ අපිට හරි දුකකින් තමයි ජීවත්වෙන්නේ නමුත් පන්සිල් කඩන දුස්සීලයා අපිට වැඩිය හොඳ සතුටකින් ජීවත් එනවාග පැහැදිිය පන්සල් කඩන මනුස්සය සතුටෙන් ජීවත්වෙනවා තැන් දන්දනමී මනුස්සය දන් දෙෙන කෙන හට හිතෙනවා අපි දන්දීල දුකෙන් ජීවත් වෙනවා. නමුත් දාානයක්ද දෙන්න ඇති මිනිස් සුදැන්දැද ලංඟාවෑ පිටරට ගියාම ඔය අමහරුවය උඟාක් වැටෙනවා. එගුල්ල පේ හරි සතුකෙන් ජීවත්වෙනවා ගේෙේ රටොල මනිස්ස. අප හානුව මෙහි මිනිස හරි හොඳයි හරි සතුට ඉන්න හැම දන් දානය මිස මකක් ආගන්න නෑමේගොල්ලන්නට. සතුටෙන් ඉන්න අපි මෙක්කෙර බිකන් උක්කරනවා සිලුවට රකින්ට උත්සාහගන්නවා ධර්මයගන අටමහා ගොත ලොත් කරනවා අපිට රටවල ඉඳලා අපිට නහම අරගොල්ල තරම් සතුටක් ගන්න බෑ සතුරෙන් ජීවතයෙන්වා ගගේ හිතන්න බෑ අමනි සිටුවට සතුටින් ජවත්තය. මේ මුලාවට නම් වර්ස මහනයගොල්ලොත් අහුවෙලාතින්න. අරමං විස්සෙල්ලක යොපු මහාකොට්ටික මහරහතන් වහන්සේ පෙන්නන අධ්‍යාත්මකලෝකයේ මුලාව නෙවීමේ එක මේ කාමලෝකගේ මුලාව. කාමලෝකයේ දී කාමාවචර මට්ට මේ ධර්මය සර්පයකීමේ මුලාවී. මේක විසඳ ගන්න වෙනවා. දැනම් තමන්ග ගුණ. දිරිට ගෙන න්න බෑ භාවනාව දියුණු කර ගණ්ඩත් මේක හරස් කපන්න පුළුව කොච්චර වැඩුව. මොකට්ටිමිචරතියන රහස මංගේවාන අකුසලෙන් වර්තමානයේ දිත්්තධම්ම වේදින අකුසල් වර්ග දෙකයි නදන එක වර්ග අකුසල් ක්‍රමයක් හදන්නේ අභිද්‍යාවලින් ඇලිවම් වගේ අනිග ගැටීම වගේ දෝමනස්සේ මගේ නැතම් ව්‍යාපාදී මගේ. අපිට ව්‍යාවාදයේ මගින් හදන අකුසලය තැ දු විද්‍යමානයි ඒ වනාට අභිද්ගා ඇලීම මගින් නිර්මාණය කරන අකුසලය තියෙන තැන අපිට විද්‍යාමාන සතුට ඒ සතුටට තමයි ධර්මය ආස්වාදී කියන්න එහන දුස්ශීලෝ සතුතියන්නේ ආස්වාදී ඒ ආස්වාදයේ ශ්‍රාංශසාරරිකෝ ගත්ව දරුණු දුකක ආරම්භයක්. නමුත් වර්සමානයේ දුකක් නෙවේ යාට ව්‍යාජ සැපක් පෙන්නන්න. ව්‍යජ සැපගෙනකයි අස්වායි. එක හෙද ධර්මානොගෝලව ධර්මය සර්පයක් කරගන්න නැතුව මේ පිවතුන් දැනගන්න ඕනේ අපි සිල්වත් හින්දා අපි අපන්ශිල් රගේ නොවා අපිට මයි දුක කියන එක වැරදිී. ගෙදර ඉන්නවා ඉන්ඳ පුලුවන් තමන් පන්සිල්රාගෙනවා ගෙදර ඉන්න අක් කෙන දෙන්නේ දුස් පන්සිල්වාරගින් නැති මිනිස්සී වෙන්න පුළුවන් නමුත් පන්සිල් රැකගෙන බණභාවනා කරන දානමාන දෙන්න ආමිෂ පින්කා කරන ඔබොල්ලෝ දුකෙන් ඉන්නවාගේලගොලට තේරෙනවානම් ගෙදර දුශීලෝ සැපෙන් ඉන්නවා කියලා තේරෙනවා නම් ඒ තේරීම ධර්ම තමන්ට ධර්මය සර්පයෙක් වෙ හමර මොකද මේ සැප දුක දන්නනය කුසලය කුසලේ තියන වැරද්දක් මොකද අකුසලේ අභිද්්‍යා ස්වරූපයෙන් හැදන සියලම අකුසල්වල කරන අවස්ථාවේ සැපයි අරු වැඩ සංගාව හම තියන කවිහම ියලතින ඉස්ර ගැන්ෝ තමයි අර අකුලුවා දිය වතුර හැලිය නට නොෝ කියනනවාතකතු වෙනවා ඇැයි ගන්න නෑ වතුර රශ්නය වැඩි වෙනකට වූගේ ජීවිතය අවසාන වෙනවා. ආස්වාදය අභිද්‍යාවල ව්‍යාජ සැපවය වගේ. නමුත් ඒක ලබ ලබපු මිනිස්සු ඒක ලබන මිනිස්සු අපිට වැඩිය සතුටෙන් ඉන්නවා කියන එක තමන්ගේ මෝටකමක්. ොලයා අකුසලෙන් නොදැනවත් මින්වැෙන දෙයක්. එකහින්ද මේක ම මේ මටක් කරේ බොහවනා කරා සමහරාය මේවා ප්‍රහ්ණ විදිට අහනවා මේ දුක්ග කියනවා අපිටම කියන බලන්නක අපිට තේරන්නේ. අපි කොච්චර හොඳින් ජීවත් පෙන් ලහදනවද සිල්වත්ත ඉදහදනව නමුත් අපි දුකෙන්ම ඉන්නේ දුස්සීලියෝ සැපෙන් බොරු කාර්යෝ වයින් දැ සමාජය උනම් බලන්න හොරග කරන්න මිනියා හොඳින් ජීවත් වෙනවා. ධාර්මිකව රැකි රක්සා කරලා හොඳින් ජීවත් වන මිනිසාත් දුකෙන් ජීවත් වෙනවා. ඇත්තටම සැබැහැදුක තියෙන්නේ ධර්මිකෙක් කෙනාට නෙවෙන් අරයට විපාකතන ලොකු දුකා. නමුත් මෙතන දයෙන් එහෙම එකක් නෙවෙයි ඉට වැඩිය වෙනක් දෙයක් දැම් බලන්ද කාමාවචර අකුසලයේ තුළත් එහෙනම් ව්‍යාජ සැපක් කියනවා. කාමාවචර පුුසලය තුළ කවදාව ව්‍යාජ සැපක් නෑ එකඇන්නේ දැන්වගුල්ලන්ට දැන් දරුවන්ට පවා දෙ මවපිය ඇයි බලෙන් උගන්න නො දන් දෙයිට එයා කැමතිනේ. නමුත් කාලයක් දෙනගොට දන්දීම තුළින් එයා අර මෙච්චරගල් හඳුන ගත්තේ නැති සැබෑ සපත් හොයාගන්න. ඒක දන් දෙනකොටත් සැපයි විපාකි සැපයි. සි රකිින්ඩ ඉස්සෙල්ල බෑදැ පන්සිිල් කටනමිනියා අමාරුවෙන් තමයි පන්සිිල් රහින්ට පුරුදු වෙන්නේ. දුකයෙන් පුරුදුවෙන්නේ. පුරුදුනාට පස්සේ හන්සිිල් රකිින් එක්කම සැපවෙනවා. ඒවගේ මේ විපාකයක්ත් සැපවෙන. පන්සි කටනයක සැපවෙන කැෙනාට විපාකය දරුණු දුක වෙනවා. දරුණු දුක කියන්නේ මනුසමට්ට මේ දුක්නෙවේ ඒ වගන්න. පන්සිල කඩලා විඳින සැපේය තිරිසම් මට්ට මේ හෝ සසරාපාය මට්ට මේ දුහක්මයි ප්‍රතිිපල. එසි මේ දෙක පැරලිලා කියන්නේ මේ දෙ තේරුම්ගන්ඩ එක නිසා තම තමන් භාවනා කර ගමම ඒ භාවනාවට අවශ්‍ය කරන අ ධර්මානකෝල දැනුමත් එකතු කරගන්න. එතකට මේ පන්සිල් නැතම් මේ කුසලෙන් සතුට වෙන එකයි. අකුස්සලින් ව්‍යජ සතුට ලබාගන්නේ එකයි හරි ඉදිහට තේරුම් ගත්තො මේ පින්වතුන්ට මීට පෙරත්යාදීල තියෙනවා මේ ස සැරියුත් හාමුදුරුම් දේශනා කරලා තියෙනවා දැම්ම පෙන්නන්නේ. ැරුත් මතුරුව මහ කොට්ික මහරහතන්හන්සේ දෙනමම එකතු වෙලා එදාර අධ්‍යාත්මිකෝ ඉහල රූපාවචර අරූපාවචර මානසික තත්ත්වයන් රහත් පල කියලලා පටලෝ ගත්ත කනමි අවසානයට විසඳල දෙන්නේ. ඊට පෙරල් නොයෙක් විදිහේ ධර්මකාරණවලින් පැටලිනේවා ප්‍රඥාව කියන සංඥාව කියන එක වේදනාව කියනක වවාක්විස්තටර කරලා දුන්න නැවත නැවතමේ නහාන්්‍යේන්ර්ජල තිනවා. ත තම සූත්‍රයේ තියන ගැම්ඹු ධර්ම තම තමන්ට තේරේ තමන් කරන භාවනාව භාවනාව වටිනාක මෙැතකොට ඒ ධර්මය තයගීමවති තවතවත් වැඩි වෙනවා හැකියාව වැඩි වෙනවා. දැන් එවිදිට ගිහිල්ලා. සැලු තාමුදරුවම දේශනා කරල කරපු තනිකර සූත්‍රයක් තියෙනවානේ පින් වතුන්ට මේ දැම් බිස්බෙන් දේශනාවල කිව ට පෙරත්. අපි මේ සූත්‍රය තියන දේශනා දාශර්ථ කොහෙද කර සම්මාධික්්්‍යි සූත්‍රයේ. ඒ සම්මාජික්්්‍යි සූත්‍රයේදී හැස චැරිුත් හාමුදුරුව පෙන්න අන්නහ දන්නේ. සෝවාන් වූ ආර්ශ්‍රාවකය සම්මාජික්්තිි ලාබයා බුදු හාමුදුරුව පෙන්න්න ෝකොත්‍ර සම්මාධිට්්‍යියක් එක මොහොතක්කෝල බාගත්තේ පුද්ගලය ගෙතින ලක්‍ෂණ ටිකක්. ඒ ලක්ෂනෝල පළවෙනි සමාධික්්චී ලාබයාගේ තියෙන ගුණමොනවද. අකුසලංච පජානාති අකුසල මූලංච පජානති කුසලංච පජානාති කුසල මූලංච පජානාඒයන්නේ අකුසලයේ තුළ තියන ව්‍යාජසැ පේරහිෙනම් දකිින්ඩ ඕන දෙයා අකුසලේ තිල තුළ තියන වර්සමාන විද්‍යාමාන දුකහා ඒ වගේම විපාක දුක දකිින්ඩ ඕන දෙයා දකිින් ඕන කියල කියන්න උසලිය තුළ විද්‍යාමාන සැපහා කුසලය තුළින් විපාකයක් සැපක් කියලා යදක්කිහිදු මේටික දැනගන්්ඩ අපිට ධර්මය ගන ගණ්ඩු එහම නැතුව දැ දුස්සීලි අපිට වැඩිය සැපන් ඉන්නවා කියන්නේ මෝඩකමක් ප්‍රඥාාවසූය ඒටිකම් මතක් කරගන අපි අදදවස මේ දේශනාව අවසාන කරනවා ගට ඊට පස්සුව ඉගාව පෝයි දවසය ඉදලා අපි සුදුසු සූත්‍රයක් මාක්කා කරගන දිගින්දිගටම මේ වැඩසරාණ පවත්වන්න බලාපොරුක්වේෙනවා. ඉති හැම දෙෙනටම මේ උතුන් වූ පෝයි දවස සමාදං වූ අස්ටාංග සීලය වගේම පුහුණ එන සසපට්ටාන්න භාවනා ක්‍රමයක් තව තවත් සාර්ථ කරගන්ඩ මේ පැහැදිිලි කරපු දේශනාවත් ඒතනාවගේ අන්තර්ගත ධර්මකරුණු තමන්ට හේතුවාසනා වේවා ඒවාගේ උදව්වේවා කරගෙන යන භාවනාව දියුණු කර ගැනීමට හැම දෙනාටම ශක්තියක් දහිරයක් වේවා කියන පාර්තනාවෙන් දේශනාව අවසාන කරන වෙනදා පරිදිම අ තියනර් ගැටලුල් භාවනා සම්බන්ධ ප්‍රයෝ ගැටලු දෙකට සාකට්චා කරන්න බලාපොරොත්වයෙනවා එත හැමදිනනාටම තිරවාන් කරණ.